සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ සෑහෙන කාලයකට පස්සේ දීර්ඝ නිහඬියාවකට පස්සේ ඔබත් එක්ක මේ ආකාරයෙන් දවසේ සිටවිල්ලක් බෙදා ගන්න වරම් ලැබීම මං හිතනවා වාසනාවක් කියලා. මිනිස්සෙක් වශයෙන් මගේ ජීවිතයේ තුල දෙවියන් වහන්සේව හොයන්න හරි ආසයි. මට හිතෙනවා අම්මේ තාත්තේ පුතේ දුවේ උගලන්ටත් එහෙමම වෙන්නේ නැති. දෙවියන් වහන්සේව හොයන්න ආසයි. දේවිකත්වය හොයන්න බලන්න අත්දකින්න ආසයි. මේක ස්වභාවයෙන්ම එන දෙයක්. ඒ නිසා තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ ගොඩක් අය වන්දනා ගමන් යනවා. පල්ලි ගාන යනවා. ගිහිල්ලා ඉටිපන්දම් පත්තු කරනවා, යාඥා කරනවා, සුද්ධෝපය කරනවා. නේ තවත් ඒගොල්ලන්ගේ භක්ති අභ්‍යාසයන් පවත්වනවා. පවත්වලා කියනවා දෙවිඳුනි මට ඔබ වහන්සේගේ ආදරය දැනෙන්න සලස්වන්න. තවත් අය පිටරට යනවා ගිහිල්ලා ඒ තුලත් එක එක රටවල් වල තියෙන ඒ දේව අනුහස තියෙන තැන් හොයාගෙන ගිහිල්ලා ඒකේ භුක්ති විඳින්න පටන් ගන්නවා. එතකොට අම්මේ තාත්තේ පුතේ දුවේ මේ හැම කෙනාටම ඇතුලෙන් තියෙන තල්ලුව තමයි දෙවියන් වහන්සේව හොයන්න. මේ දෙවියන් වහන්සේව හොයන්න තල්ලුවක් විතරක් නෙමෙයි අපි ගාව තියෙන්නේ. දෙවියන් වහන්සේ විසින් අප වෙතට එන්නත් කැමැත්තක් පළ කරනවා. ඒකයි වෙනස. අපි හොයන්න ආසයි නම් දෙවියන් වහන්සේ අපි ළඟට එනවා. ඉතින් එතකොට තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ මේ මුණ ගැහිම සිදු වෙන්නේ. එතකොට දැන් ඔබට මට එහෙනම් මේ පුංචි ආසාවක් තියෙන්නට ඕනේ දෙවියන් වහන්සේව හොයන්න. ආදි අනාදේ ඉඳලා අම්මේ තාත්තේ පුතේ දුවේ දෙවියන් වහන්සේව හොයාගන්න ඕනකමක් තිබුණා. ඉතින් ආබ්‍රහම්ගේ ජීවිතේ ගත්තොත් ආබ්‍රහම්ට දෙවියන් වහන්සේගේ කටහඬ ඇහෙන්න පටන් ගත්තා. ඉන්සල් ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කටහඬ ඇහෙනකොට දෙවියන් වහන්සේ කියනවා ඔබ මේ හැම දෙයක්ම අතහැරලා දාලා මම කියන දේශයට ඔබ යන්න. එතකොට මම ඔබට මේ අහස්සේ තරු වගේ පොළවේ වැලිකට වගේ මම ඔබට දරු පරපුරක් දෙනවයි කියලා. බැලූ බැල්මට නිකන් ඒක මේ නිකන් ලැජ්ජාවට කරුණක්. ඇයි මහලුවියේ ඉන්නේ දෙන්නම? අඹු සැමියන් දෙන්නම මහලුවියේ. නමුත් අම්මේ තාත්තේ පුතේ දුවේ මේ මහලුවේ ඉන්න කොටත් පොරොන්දුවක් මේ මොහොතේ ස්වාමින් වහන්සේ දෙනවා. හැබැයි ඒ පොරොන්දුව ස්වාමින් වහන්සේ ඉෂ්ට කරා. ඉන්සා රත්න අම්මේ තාත්තේ පුතේ දුවේ අද ඔබ අරගෙන බැලුවොත් ඒක සැබෑවක් කරාද කියලා ඔව්. ඊට පස්සේ පරම්පරාව වැඩි කරලා දුන්නා. ඔබේ මගේ ජීවිතය තුළට දෙවියන් වහන්සේව හොයන්න ගත්තොත් උන්වහන්සේ ඔබව මාව ඉල්ලනවා. ඉල්ල ගත්තට පස්සේ අම්මේ තාත්තේ පුතේ දුවේ උන්වහන්සේ ඔබව මාව පරීක්ෂාත් කරලා බලනවා. ඒ නිසා තමයි ආබ්‍රහම්ට කිව්වේ ඔබ දැන් ඔබට හම්බිච්ච අවුරුදු ගානකට පස්සේ හම්බිච්ච මේ දරුවා ඉන්නවනේ, මේ දරුවව මට දෙන්න පුළුවන්ද? මෙතනනේ අම්මේ තාත්තේ පුතේ දුවේ ප්‍රශ්න තියෙන්නේ. අපි මේ බොහෝම අමාරුවෙන් දෙයියන්ගෙන් කන්නලව් කරලා ඉල්ලගත්ත දේ ආයෙත් නැති වෙනවට අපි කැමති නැහැ. අතහැරෙනවට අපි කැමති නැහැ. ඒ නිසා අපිට හරි බයයි. ඒ නිසා අපි මොකද කරන්නේ? අනිත් ඔක්කොම පැත්තක දාලා අර හම්බිච්ච දේත් එක්ක තමයි ඉන්නේ. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ කියන්නේ ඔබේ පුතාව ඊසක්ක මට දෙනවද? නේ පූජා කරනවද? එතනදි කැමැත්ත පළ කරා. කඩුව කන්දට ගෙනිලා උස්සනකොට දූතිය අල්ලගෙන කියනවා නැහැ. හින්සම් මේ තාත්ති පුතේ දුවේ දෙවියන් වහන්සේ ඔබ කොච්චරක් ආදරේද කියන එක විටින් විට පරීක්ෂා කරලා බලනවා. හින්සම් දෙවියන් වහන්සේ දෙනදී දෙවියන් වහන්සේ ඉල්ලනකොට දෙන්න කැමති වෙන්න. එදාට දෙවියන් වහන්සේ ඔබට තවත් ආදරය කරාවේ, තවත් දේවල් දේවි. ඒ නිසා දුන්න දේ නිසා දෙවියන්ගෙන් ඈත් වෙන්න එපා. දුන්න දේ අයිතිය දෙවියන් වහන්සේට දීලා
දෙවියන් වහන්සේගේ අනුහස තුල ඔබේ ජීවිතේ ගත කරන්න උත්සාහ කරලා බලන්න එදාට ඔබට තේරේවි මේ ජීවිතේ සාර්ථකයි මේ ජීවිතේ බලවන්තයි මේ ජීවිතේ දේවිකත්වයත් එක්ක බද්ධ වෙලා ප්‍රාතිහාරාත්මකව ජීවත් වෙන්න පුළුවන් කියලා එහෙනම් මම ඔබට ප්‍රාර්ථනා කරනවා දෙවිඳින් හොයන සිතක් ගතක් මනසක් ආත්මයක් බුද්ධියක් ඔබට ලැබේවා කියලා ජේසු පිහිටයි.